අයිබුවන් ගෙවෙන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිශාදිගුණ වර්ධන අදත් මුලින්ම අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත දේශපාලනීකරණය නොවූ පොලිසිය මේ පොලිසිය ස්වාධීන පොලිසියක් ස්වාධීන පොලිස් කොමිසමක් යටතේ ක්‍රියා කරන්නේ අපේ අනානුව නෙමෙයි ඇමතිවරුන්ට සහ අමාත්‍යංශවලට අලුත් වාහන තහනම් මගේ නිලධාරීන් එක්ක තීන්දුවක් ගත්තා ඊළඟ වසර එකමාර තුලදී කිසිම ඇමතිවරයෙකුට හෝ අමාත්‍යංශයකට නව රට වාහන පිටරට වලින් ගෙන්නන එක තහනම් කරනවා කියන්නේ ආර්ථික අභියෝග ජය ගැනීමට යුද හමුදාවේ උපරිම දායකත්වය පොලිස් සේවයේ දේශපාලනීකරණය වී නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නීතිය හා සාමය ආරක්ෂා කරමින් පොලිසිය ස්වාධීනව ක්‍රියා කිරීම නිසා රට තුල අපරාධ සංඛ්‍යාව අඩු වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අද මේ රටේ පොලිසිය විශාල කාර්යභාරයක් කරගෙන තියන්නේ. මේ පොලිසිය ස්වාධීන පොලිසියක් ස්වාධීන පොලිස් කොමිසමක් යටතේ ක්‍රියා කරන්නේ අපේ අනානුව නෙමෙයි ඒ සඳහා පොලිස් සේවය සකස් කරන්නට පොලිස් පොලිතුමා ඇතුලේ නිලධාරීන් විශාල උත්සාහයක් අරගන්නවා මේ පොලිසියට අලුත් පුහුණුවක් ලබා දෙන්න නිලධාරීන් බඳවා ගන්න අපරාධ පාලනය කරන්නට අද ලංකාවේ තියෙන අපරාධ ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා ඒ වගේම අපරාධ විසඳන එකත් වැඩි වෙලා තියෙනවා ජනගහනය වැඩි වෙලා ඉල්ලීම් වැඩි වෙලා නීතිය සාම්‍ය ක්‍රියාත්මක කරන්නට අලුත් ආයතන උමනලා තියෙනවා අද ලෝක ආර්ථික අර්බුදයක් තියෙනවා ඇමරිකාවේ ආර්ථිකය ශක්තිමත් වෙලා ඇමරිකාවෙන් දෙන පොලිය දැන් වැඩි කරගෙන යනවා අපිට අද සිදු වෙලා තියෙන්නේ ඉන්දියාවට සිදු වෙලා තියෙන්නේ මේ රටවල් සියල්ලටම සිදු වෙලා තියෙන්නේ විදේශ විනිමය සංචිතය ඩොලර් සංචිතය අඩු වෙලා තියෙනවා අපේ මුදල් අඩු වෙනාම ඩොලර් සංචිතය අඩු වෙලා ඇමරිකාවේ වැඩි වුණාම අපේ රුපියල බාල්දු වෙනවා ඉන්දියා රුපියල බාල්දු වෙනවා ඉන්දුනීසියා රුපියල බාල්දු වෙනවා යුරෝපේ යුරෝ එක බාල්දු වෙනවා මේක අපි එදා කිව්ව විපක්ෂ හිටියද්දි එදා ගිහින් විදේශ ණය ගන්නකොට අපිව ගන්න එපා කෑ ආයෝජකයන් එනවා ඒගොල්ලට ලංකාවේ දෙනම පොලිය හොඳයි ඇමරිකාවට වඩා ඉතින් අපි ඇහුවා පොලිය වැඩි උනේ දවසේ මොකද්ද වෙන්නේ කියලා නෑ එහෙම වෙන්නේ නෑ ලංකාවේ ඉන්දියාවගේ පොලිය ආපෝ ඇමරිකාවට අල්ලන්න බෑ දැන් ඒගොල්ල හිතුවේ නැති එක වුණා ඒත් ඒ වෙනකොට ප්‍රශ්නේ බාර දීලා ගියා අපිට වෙන කාටවත් නෙමෙයි අනිත් පැත්තෙන් දැන් තෙල් මිල වැඩි වෙනවා ලෝකේ තෙල් මිල ක්‍රමානුකූලව වැඩි වෙනවා එතකොට මේ රටවල් ගණනාවක් ලංකාව විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ හිර වෙලා ඉන්නේ අපිට තවත් උග්‍ර වෙලා තියෙන්නේ අපිට ණය ගෙවන්න තියෙන්නේ මේ අවුරුද්දේ ඩොලර් මිලියන 3000ක් අපි ආපහු ගෙවනවා එන අවුරුද්දේ අපිට ගෙවන්න තියෙනවා 2009 ඉඳන් 2013 ගත්තේ ණය වලින් ඩොලර් මිලියන 4000ක් ඔන්න ඔය මුදල් ටික පිට උනේ නැත්තම් අද මේ මෙච්චර බරක් මේ රටේ ජනතාවට ඇති වෙන්නේ නැහැ එහෙනම් අපිට මේකට මූණ දීලා අපි යන ගමන වේගවත් කරන්න තියෙනවා මම මුදල් ඇමතුමයක ඊයේ කතා කරා අපේ සමහර ආනයන සීමා කරන්නට පියවර ගන්නට කියලා අපනෑනේ වැඩි කළා 20යි 25 වෙන්ට ඉස්සෙල්ලා මේ රටේ තියෙන මේ ආර්ථික ප්‍රශ්න විසඳන්නට යන කුලියාපිටියේ කටුපොත පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 70ක් වැය කර තිබෙනවා. රංජිත් මද්දෝබණ්ඩාර, අකිල විරාජ් කාර්යවසම් සහ ගාමිණී ජයවික්‍රම යන අමාත්‍යවරුන්ද, නියෝජ්‍ය අමාත්‍යවරුන්ද, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. මේ රට තුළ මාධ්‍ය තුළ වැඩිම කතා බහට ලක් වෙන්නේ පොලිසිය ගැන. යම් යම් චෝදනා ගැන, යම් යම් ප්‍රකාශ ගැන කතා වෙද්දී අපි කියන්න ඕන පහුගිය අවුරුදු 3ක කාලේ මේ රටේ නීතියේ සාධාරණත්වය මේ රටේ හැම මහජනතාවටම ලබලා දීලා අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා සාමෙන් සමාදානෙන් සියල්ලට ජීවත් වීමේ වාතාවරණයක් හදන්න මේ රටේ මිනී මැරුම් අඩු වෙලා තියෙනවා මංකොල්ල කෑම් අඩු වෙලා තියෙනවා ශ්‍රී දූෂණ අඩු වෙලා තියෙනවා අපරාධ සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා ප්‍රයමාත්‍යංශයත් පොලිසියත් එක්කම වෙලා අපි කරපු මෙහෙයුම් වලදී මේ රටේ මත්ද්‍රව්‍ය පාලනය කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මම දැක්ක ඉන්දියාවට ගිහිල්ලා ප්‍රකාශයක් කරා ඊළඟ ජනාධිපතිවරයෙක් ඉල්ලන්නේ රාජපක්ෂ කෙනෙක් කියලා ඒක කියලා මෙහෙට එන්න ඉස්සෙල්ලා කුමාර වෙල්ගම හිටපු අමාත්‍යතුමා කිව්වා නෑ රාජපක්ෂ කෙනෙක් ඉල්ලනවා නම් අපි ඉඩ දෙන්නේ ඊට වැඩිය ඉන්නවා මේ රටේ ඉල්ලන්න ඕන අය අපි ඒකට විරුද්ධව වැඩ කරනවා කියලා ඊට පස්සේ වාසුදේව නානායක්කාර මැතිතුමත් කිව්වා අපි විරුද්ධයි පෞලිය ඇයට ඉල්ලනවාට කියලා එතුමත් මන් දැක්ක ප්‍රකාශයක් කරනවා. එතකොට රාජපක්ෂ පෞලත් දැන් අව ප්‍රමාණය වෙලා තියෙන්නේ.
මං හිතන්නේ තමන්ගේම කණ්ඩායම දැන් ඒ පවුලට විරුද්ධව කටයුතු කරන්න කියලා මම මේ අවස්ථාවේ මතක් කරලා දෙන්න ඕනේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙල තවත් පුළුල් කිරීමට ලබන වසරේ අයවැයේදීත් මුදල් වෙන් කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාතර පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නියෝජනා ක්‍රමය පිළිබඳ මාතර දිස්ත්‍රික්කයේ මහජන ලංකා හා ප්‍රාදේශීය සංවර්ධන යන බැංකුවල ප්‍රධානීන් දැනුවත් කිරීම මාතර මහජන බැංකුවේදී සිදු කෙරුණා. මෙහිදී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජනා ක්‍රමයේ ප්‍රගති සමාලෝචනය හා පවත්නා ගැටලු හඳුනා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ඉදිරියේදී මාසකට වරක් මෙහි ප්‍රගතිය මුදල් අමාත්‍යාංශයට දැනුම් දීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීමද සිදු කෙරුණා. පසුගිය ආයවැයේදී අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සංකල්පය ඉදිරිපත් කරා. මෙහිදී අපි බලාපොරොත්තු වුණේ අප රටේ අලුත් ව්‍යවසායකයන් ලක්ෂයක් ඇති කිරීමේ වැඩපිළිවෙලට ශක්තියක් ලබා දීමටයි. මේ මාස කීපයේදී අපි ලබාගත් අත්දැකීම් අනුව ඊළඟ ආයවැයේදීත් මෙය වඩාත් පුළුල් වන ආකාරයට තවත් අලුත් අංශ කීපයක් අපි එකතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම කිව්වා හැම ශාඛාවකම විශේෂ නියෝජිතයෙක් පත් කළා. මේ අයට උපදෙස් දෙන්න ගොඩක් එනවා ඇත්තේ අලුත් අය. අපිටත් ඕනේ අලුත් අය හොයාගන්න. බොහෝ දෙනාට හොඳ අදහස් තියෙනවා. මේ අයට යම් ශක්තියක් ලබා දෙනවා නම් යම් දවසක සාර්ථක ව්‍යවසායකයන් වීමේ හැකියාවකුත් තියෙනවා. කරුණා කරලා ණය නොදෙන විදියට නෙමෙයි ණය දෙන විදියට මුලින්දම්ම මේ අය දිරිමත් කරන්න. මේ අතර මාතර රාහුල විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වුණේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. විද්‍යාලයේ දක්ෂතා දැක් වූ සිසුන් 480 දෙනෙකු සඳහා සම්මාන සහ ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා. මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි වසර එකහමාරක කාලය තුළ අමාත්‍යවරුන්ට හෝ අමාත්‍යංශවලට අලුතින් වාහන ගෙන්වීම තහනම් කිරීමට තීරණය කළ බවයි. අපිට නියමිත ණය නැගුවොත් අපි ග්‍රීසිය වගේ ආර්ජෙන්ටිනා වගේ ආර්ථිකය කඩාගෙන වැටෙන්න පුළුවන්. අනේ නිසා තමයි අපි ප්‍රමුඛත්වය දෙන්නේ ණය ගෙවන්න මුල් තැනට. අනිත් පැත්තෙන් අපි යම් යම් නීති ටිකක් ගන්නවා. විදේශ විනිමය පිටරට යවන ඒවා తాවකාලිකව පාලනය කරන්න. උදාහරණයක් හැටියට අද මෙතන දෙන්න ඉස්සෙල්ලා මම මගේ නිලධාරීන් එක්ක තීන්දුවක් ගත්තා. ඊළඟ වසර එකහමාර තුලදී කිසිම ඇමතිවරයෙකුට හෝ අමාත්‍යාංශයකට නව රතවාහන පිටරටවලින් ගෙන්න එක තහනම් කරනවා කියේ. ජගත් මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපතිතුමා සහභාගි වීම මාතෘභූමියේ මෙන්ම වීරෝධාර රණවිරුවන්ගේද ගෞරවයේ දිනාදුන් අභිමානවත් අවස්ථාවක්. මේ පිළිබඳව විද්වතුන් ඇතුළු බොහෝ දෙනාගේ ප්‍රශංසාව හිමිව තිබෙනවා. ජගත් මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය සඳහා ඇමරිකාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිව්යෝක් නුවර වෙසෙන ශ්‍රී ලංකිකයන් හමු වුණා. රණවිරුවන්ගේ අභිමානීය සහ ඔවුන් වෙනුවෙන් ලබා දිය යුතු ඉහළම වරප්‍රසාද නොඅඩුව ලබා දීමට රජය සෑම විටම කැපවී කටයුතු කරන බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ අවසන් සෙබලාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලු දෙනාගේ අභිමානය සුරැකීමට රජය නිරන්තරයෙන් කැපවී සිටිනවා. කෙසේ වෙතත් යුද්ධය මුවාවෙන් ගහතන පහරදීම් පැහැරගෙන යාම් මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම් වැනි ක්‍රියා සිදු කිරීම රණවිරු නාමයට කැලඩක් වන අතර එවැනි චෝදනා සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිතුමා කියා සිටියා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම කිසිසේත් රණවිරු දඩයමක් නොවන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන්නේ. 2015 වසරේදී රටේ ජනතාව තමා ජනාධිපති ධුරයට පත් කරමින් තිබූ අපේක්ෂා අතර එවැනි වරදකරුවන්ට දඬුවම් ලබා දීම ප්‍රමුඛ කාරණාවක් වූ බවද ජනාධිපතිතුමා සිහිපත් කළා. යුද්ධයෙන් බාහිරව සිදු වූ එවැනි සිදුවීම් වලට සම්බන්ධ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සැබෑ රණවිරුවන්ට සිදුකරන ගෞරවයක් බවයි ජනාධිපතිතුමා නිව්යෝක් නුවර ශ්‍රී ලංකිකයන් හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පසුගිය 25 වනදා නිව්යෝක් නුවර ජගත් මහා මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපතිතුමා ලෝකනායකයන් ඉදිරියේ සන්නද්ධ සේවා මහත් ප්‍රශංසාවට ලක් කළා. මගේ ආරක්ෂක හමුදා ලෙස හඳුන්වමින් ජනාධිපතිතුමා එහිදී ආරක්ෂක හමුදා සිදු කළ යුග මෙහෙවර ලෝකීය හමුවේ සිහිපත් කළේ ඉතා අභිමානවත් ලෙසින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලෝක නායකයන් හමුවේ රණවිරුවන්ට ලබා දුන් අභිමානය පිළිබඳ විද්වතුන් සහ විවිධ පිරිස් ප්‍රශංසාව පළ කළේ මේ අයුරින්.
එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් අපේ රටේ ප්‍රශ්න විසඳගන්න අපට ඉඩ දෙන්න කියන ප්‍රකාශයක් කරලා තිබුණා. ඒක වැදගත් ප්‍රකාශයක් විදියට අපි සලකනවා. පහුගිය කාලය තුළ සිද්ධ වෙච්ච දූෂණ වංචා ඝාතන හෙළිදරව් කිරීම සඳහා නැවත ඇති නොකිරීම සඳහා අවශ්‍ය සැලැස්මක් හදලා ක්‍රියාත්මක කරන එක අත්‍යවශ්‍ය වෙනවා. අපි හිතනවා ජනාධිපතිවරයා ඒ අදහස ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් සකස් කරයි කියලා. අපි කියන්නේ මානව හිමිකම් නැවත ශක්තිමත් කිරීම, මාධ්‍ය නිදහස ඇතුළු කොට ඇති ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම වගේ දේවල් කයිමාරු වෙන්නේ මේ ක්‍රියාවෙන්ම කරමින් තමයි හිටියේ. ජනාධිපතිතුමාට කියන්න පුළුවන් උනේ දැන් අපේ රට වෙනස් පරණ විදියට බලන්න එපා, අලුත් කෝණකින් බලන්න. මේක දේශීය වශයෙන් නරවිරුවන්ම දේශපාලනික වශයෙන් ප්‍රයෝජන ගැනීමට පාවිච්චි කරපු උදවියටත් ජාත්‍යන්තර මේ වශයෙන් ඔවුන්ගේ පෞද්ගලික අරමුණ වෙනුවෙන් මේ ප්‍රශ්නේ යොදාගත්ත අයටත් නිසි පිළිතුරක් අපි ප්‍රායෝගිකව පසුගිය අවුරුදු 30 ලවා දීලා තිබෙනවා. රටේ ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් හෝ තර්ජනයක් කිසිසේත්ම සිදුව නැති බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 69ක් පිරීම නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවති ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. ජාතික ආරක්ෂාව කියන දේ මේ රටේ සෑම පුරවැසියෙක්ටම අයිති දෙයක්. ඔවුන්ටත් සෑමකට රාජකාරියක් සිදු කරන්න තියෙනවා. එම නිසා ඔවුන් මේ ගැන විශ්ලේෂණාත්මකව හිතලා බලලා තමයි කතා කරන්න ඕනේ. ජාතික ආරක්ෂාව කියන වචනේ ගත්තම වෘත්තිමය හමුදාකර තියෙන රාජකාරියක්. එම නිසා අපිට ඒ ශක්තිය තියෙනවා. කිසිම වෙනසක් ඒක සිදු වෙලත් නැහැ. එහෙම මේ රටේ තිබිච්ච යුද්ධය ජයග්‍රහණය කරත් මේ හමුදාවන්, ඒ හමුදාවන්ට ඒ ශක්තිය තියෙනවා. එම නිසා ජාතික ආරක්ෂාව ගැන ගැටලුවක් මේලාවේ ඇති වෙලා නැහැ. ඒ වගේම යුද හමුදා පොදුවේ වැඩ කරන්නේ මේ රටේ නැවත යුද්ධයක් ඇති නොවන ආකාරයට පසුගිය කාලවල වෙච්ච දේවල් අපි හොඳට විශ්ලේෂණය කරලා ඒ සඳහා ලබාගත් පළපුරුද්ද දැනුම අනුව තමයි මේ කටයුතු කරන්නේ. රජයේ 2025 ආර්ථික අභියෝගයේ ජය ගැනීම සඳහාද යුද හමුදාව උපරිමයෙන් දායක වන බව යුද හමුදාපතිවරයා තවදුරටත් කියා සිටියා. 2030 වෙනකොට තිරසාර සාමයක් තිරසාර සංවර්ධනයක් කියන ගමනක මේ රට ඉන්නවා. එතනදී දමුඩාවට සානිත් හමුදාවන්ට තියෙන රාජකාරියක් කරන්න. හැදිලිවම අපි මේ අවස්ථාව වෙනකොට රටේ සංවර්ධනයට දායකත්වය දෙනවා. තිරුකනාමල දිස්ත්‍රික්කයේ පමණක් අපි මධ්‍යම සහ කුඩා ප්‍රමාණයේ වැව් 576ක් මෙලාවේ අපි සංවර්ධනය ගන්න කටයුතු කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 214ක් වෙල්ලස්සේ පමණක් වැව් 1000ක් ඊට අමතරව මම්මාවත් අලිවැටවල් මේ සෑම දෙයකටම යුද හමුදාවේ දායකත්වය පැහැදිලිවම තියෙනවා. ඉතිහාසය ගත්තත් යුද්ධයකට පස්සේ යුද හමුදාවල් මේ දාගැබ් වැව් අමුණු සෑම දෙයක්ම වාරිමාර කටයුතු යුද හමුදාවල් පාවිච්චි කරලා තියෙන රජවරු. එහෙමනම් දැනුත් ඒක කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම 2030 දක්වා යන මේ ගමනේදී යුද හමුදාව සහ ප්‍රමුඛ අනිත් හමුදාවන් විශේෂයෙන්ම මේ සඳහා ඉදිරිපත් වෙලා ඉන්නවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් කොටස් මිලදී ගැනීමට සේවක අර්ථසාධක අරමුදල අවභාවිත කර ඇති බව අද හෙළි වුණා. ඒ ශ්‍රී ලංකන් එයාලයින්, ශ්‍රී ලංකා කියටරින් හා මිහිල් ලංකා යන සමාගම්වල සිදුවී ඇති බව කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ කෙසෙවීමේ ජනාධිපති කොමිසම හමුවේදී. මහබැංකු අර්ථසාධක අරමුදල් අධිකාරී මල්කාන්ති බණ්ඩාර මහත්මිය අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් මිලියන 500ක මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වල ආයෝජනය කිරීම සඳහා 2010 මුදා හැර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැනි කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කර නොමැති සමාගමක කොටස් සඳහා මුදල් ආයෝජනය කිරීමේදී ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු වනවා. එහෙත් අදාළ අනුමැතිය ලබා දීමේ ලිපිය යොමු කිරීමට පෙර මෙම මුදල් සේවක අර්ථසාධක අරමුදලින් ලබාගෙන ඇති බව බණ්ඩාර මහත්මිය කියා සිටියා. තවද එමිරේට් සමාගම සතුව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් නැවත මිලදී ගැනීමට එවකට මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ කිසිම තැනක මේ සඳහා EPF මුදල් භාවිත කළ යුතු බවට සදහනක් නොමැති බවද අනාවරණය වුණා. ඒ අනුව මෙම මුදල් ආයෝජනය කිරීම සඳහා රුපියල් මිලියන 500ක් මහබැංකු මුදල් මණ්ඩල අනුමැතිය ලැබීමට පෙර 2010 වසරේ ජූලි 13 වනදා EPF අරමුදලේ ලංකා බැංකු ජංගම ගිණුමෙන් ලබා දී තිබෙනවා. අදාළ කොටස් තවමත් අර්ථසාධක අරමුදල සතුව තිබෙන බව බණ්ඩාර මහත්මිය සාක්ෂි දෙමින් පැවසුවා. මෙම මුදල් වලින් කිසිදු ප්‍රතිලාභයක් නැති බවද 2015 වසර තෙක්ම එම ආයෝජනයට අදාළ ප්‍රගතිය සම්බන්ධව කිසිදු අධීක්ෂණයක් ශ්‍රී ලංකා මහබැංකුව මගින් සිදුකර නැති බවද බණ්ඩාර මහත්මිය කියා සිටියා. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න.
ඊට අදාළ ලේඛන සහිතව නැවත ලබන සඳුදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මල්කාන්ති බණ්ඩාර මහත්මියට දැනුම් දුන්නා. මේ අතර හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා 2012 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් අත්නොමතික ලෙස භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය කළමනාකරණ ප්‍රධානී යසන්ත දිසානායක මහතා කියා සිටියා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම සඳහා සකස් කළ ව්‍යාපාර සැලසුම නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර උපදේශකවරයෙක් ගෙන්වා තිබෙනවා. ඔහු මේ කටයුතු සඳහා මැදිහත් වී ඇත්තේ මුදල් අමාත්‍යංශයේ හරහා බව දිසානායක මහතා පැවසුවා. ඒ වෙනුවෙන් එම පුද්ගලයාට මිලියන 50ක මුදලක් ගෙවා තිබෙනවා. නමුත් එම ව්‍යාපාර සැලසුම අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ. මෙම තත්ත්වය අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වරින් වර ජාතික සංවර්ධන බැංකුවෙන් සහ සිංගප්පූරුවේ බැංකුවකින් ණය ලබා ගැනීම සඳහා උත්සාහ කර තිබෙනවා. නමුත් ඒ සඳහා ජයසුන්දර මහතාගේ අවසරය නොලැබුණු අතර ඩුබායිහි පිහිටි මල්ෂේක් නම් බැංකුවකින් මෙම ණය ලබා ගන්නා ලෙස පී.බී. ජයසුන්දර මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දැනුම් දී තිබෙනවා. හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකුල රීඩ් පෙත්සම අභියෝජනාධිකරණයේ අද කැඳවුවා. ඒ.ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට මේ සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. මෙම පෙත්සම ලබන මස 17 වනදා විභාගයට ගැනීමට දින නියම කෙරුණා. පොදු දේපළ පනතේ ප්‍රතිපාදන අනුව පොලිසිය කටයුතු කිරීම සහ ඔහු අත්අඩංගුවට ගැනීම වළකාලමින් අභිහචුනාධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කළා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් ගොනුකල අභිහාචන පෙත්සම ලබන මස 5 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා. මෙම පෙත්සම විමසා තීන්දුව දෙන තෙක් තමා අපමත මුදාහරණ ලෙසට ඥානසාර හිමියන් ඉල්ලා සිටිනවා. ඥානසාර හිමියන් වරදකරු කිරීමට අභිහාචනාධිකරණය දුන් තීන්දුව ඉවත දමන ලෙසටද පෙත්සමෙන් ඉල්ලා සිටිනවා. 2016 වසරේ ජනවාරි මස 25 වනදා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හැසිරුණු ආකාරය සම්බන්ධීනුයි උන්වහන්සේට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වුණේ. හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහි නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද යළි කැඳවුවා. ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ලංකා ගමනාගමන මණ්ඩලයට නීති විරෝධී ලෙස උපසභාපතිවරයෙකු පත්කර ආණ්ඩුවට රුපියල් 132කට අධික පාඩුවක් සිදු කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම නඩුවෙන් නිදහස් කරන ලෙස වෙල්ගම මහතා කොළඹ මහාධිකරණයෙන් කළ ඉල්ලීම මීට පෙර ප්‍රතික්ෂේප කෙරුණා. මෙම නඩුව ලබන මස 29 වනදා යළි කැඳවීමට නියමිතයි. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ගොනුකල අභිහාචන පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් 19 වනදාට කල් තැබුණා. උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී. ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙහි අඛණ්ඩව කටයුතු කිරීම බලාත්මක කරමින් ලබා දුන් අභිහාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමිනුයි විග්නේශ්වරන් මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණේ. දේශප්‍රේමී නාමයෙන් පසුගිය පාලකීන් ගනුදෙනු කළේ ජනතාව සමග නොව මහා පරිමාණ ගනුදෙනුකරුවන් සමග බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නලසිරිගම උදාගම්මානයේ ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මොනරාගල කටුපිලගම ප්‍රදේශයේ ඉදිකෙරුණු නලසිරිගම උදාගම්මානය නිවාස 32කින් සමන්විතයි. සැමට සෙවන යලිපිපිදින උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 129 වන ආදර්ශ ගම්මානය මෙයයි. මේ සඳහා වැය කළ මුදල රුපියල් 145,000ක්. දේශ ප්‍රේමීයයි කියන ඒ හාදය කොට්ටාසය ඒ අය මොනවද කරේ? කුණු කොල්ලට මෙව්ව වෙල්ලස්සේ ඉඩම් සම්පත තුට්ටු දෙකට විකුණුවා විදේශීය බහුජාතික සමාගම් වල. එතකොට ගනුදෙනුව කරේ දේශප්‍රේමීත්වයේ නාමයෙන්. ගනුදෙනුව කරේ පොඩි මිනිහට ඉඩම් බෙදන්න. නමුත් ගනුදෙනුව සිද්ධ වුණේ මේ රටේ ලොක්කොයි පිටරටවල ලොක්කොයි. එතකොට මේ රටේ ජනතාව ප්‍රශ්න කරන්නට ඕන. ඉදිරියට තියෙන ජනාධිපතිවරණවලදී මහමැතිවරණවල උඹලා ලෑස්ති වෙන්නේ ඔය වගේ ගනුදෙනුවකට? විසිරි නිවාස සොඳුරු පියස සහ ස්වයං රැකියා ණය ප්‍රදාන ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරුණා. නියෝජ්‍ය කතානායක අනන්ද කුමාරසිරි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය දඹුල්ල වැවල හුඹස් ගමුවේදී අද ආරම්භ වුණා. අපනයිනේ ඉලක්ක කර ගනිමින් මෙම වගාව ව්‍යාප්ත කෙරෙනවා. නව අඹ වගා කලාපය තුළ වගා කෙරෙන අඹ පැල සංඛ්‍යාව 15,000ක්.
ප්‍රදේශීය කෘෂි මාර්ග සංවර්ධනය සහ වගාවට අවශ්‍ය පුහුණුව ලබා දීමද මේ යටතේ සිදු කෙරෙනවා. දිවයිනේ ප්‍රථම අබවගා සංවර්ධන කලාපය ආරම්භ කෙරුණේ අමාත්‍ය මහින්ද අමරවීර සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරි යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. හුඹගස්කබුව ප්‍රදේශයේ අක්කර 200ක් මේ සඳහා තෝරාගෙන තිබෙනවා. වගාකරන ගොවීන් සංඛ්‍යාව 100ක්. දෙවන අබ කලාපය යාපනය ප්‍රදේශයේ පිහිටුවීමට නියමිතයි. දැන් මේ ව්‍යාපෘතිය ආරම්භ කරන සියලු සංවර්ධන වැඩ අපනයන ඉලක්ක කළා තමයි වැඩි ප්‍රමාණයක් ආරම්භ කරන්නේ. ඒ වගේම ආනයන සීමා කරන්න තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. ගිය අවුරුද්ද විතරක් පළතුරු මෙට්‍රික් ටොන් 60,000කට වැඩි අපි ගෙනල්ලා තියෙනවා. අපි ගෙනල්ලා තියෙනවා දොඩම් ගෙනල්ලා තියෙනවා 109,580. අපි මිදි ගෙනල්ලා තියෙනවා 127,615. කජු ගෙනල්ලා තියෙනවා හාමුදුරනේ 107,500. අපි රට කජු ගෙනල්ලා තියෙනවා 106,980. ඒතකොට පේනවා ඇති ඔබට කොච්චර අපි රටින් අපිට වවා ගන්න පුළුවන් දේවල් ගෙනල්ලා. අපි කහයිගුරු ගෙනල්ලා තියෙනවා 113,150. එහෙමනම් අපි මෙන්න මේ අභියෝගේ ජයග්‍රහණය කිරීම තමයි ඒ සඳහා අපේ දායකත්වය ලබා දෙන්නේ. අපි සියල්ල රටින් ගේන්න පර්මිට් අස්සම් කරන කණ්ඩායම අමාත්‍යාංශය බවට මේකපත් කරගන්න සූදානම් වෙන්නේ නැහැ. අපි සියලුම මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් රටින් ගේන්න යන්නේ අපි අධෛර්ය කරමු. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා. කාදිනල් තුමන් මානව හිමිකම් අවශ්‍ය නොවන බව සඳහන් කිරීමත් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා ඊට ප්‍රතිචාර දැක්වීමත් සමග විවිධ පිරිස් මේ පිළිබඳව අදහස් පළ කර තිබුණා. මංගල සමරවීර අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ අගරදගුරු තුමන් ජනප්‍රිය වීමට විවිධ උත්සාහයන් දරන බවයි. මේ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා මෙසේ අදහස් දැක්වුවා. මූලික අයිතිවාසිකම් තමයි මානව හිමිකම් කියන ඒවා බටහිරද නැගෙනහිරද කියන කාරණේ වැදගත් වෙන්නේ නැහැ. මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ ප්‍රඥාප්තියේ තිබෙන කාරණාවලින් මතු කරන්නේ විශ්වීය වටිනාකම්. පහුගිය දශකයේ අපි දැක්ක රාජපක්ෂ දශකයේ කොහොමද මේ රටේ පුරවැසියාගේ අයිතීන් උල්ලංඝනය කළේ. මිනිසුන් මරා දැම්. අපි එයින් එහාට ගිහිල්ලා අපි දැක්ක පල්ලිවලට පහර දීපු විදිය. ඒතරේ පල්ලිවලට පහර දීලා ඒ අන්‍යාගමිකයන් සුළු ආගමික කොටස් පීඩාවට පත් කරනකොට අපි දැක්කේ ඒව බටහිරද නැගෙනහිරද උතුරේද දකුණේද කියන එක. කාදිනල්වරයාගේ ප්‍රකාශනය අපි එක්තරා විදියකට දකින්නේ එය සුදුසු වන්නේ පහුගිය දශකයේ රාජපක්ෂ යුගයේ රාජපක්ෂ පාලන තන්ත්‍රය තුළ ඒ විමල් වීරවංශ උපදේගම්මන් පිළ වගේ එළ බටහිර බිල්ලෙක් මවල රට තුළ ගෙන ගියා වූ දැවැන්ත මානව විරෝධී අශීලාචාර යුගයක ඒ ප්‍රකාශනයක් විදියට තමයි කණගාටුවෙන්වත් කාදිනල්වරයාගේ ප්‍රකාශනය අපිට දැනෙන්නේ. මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ දිනවල අසනීප තත්වයෙන් පසුව නතර උන්වහන්සේගේ සුවදුක් බැලීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ගොස් තිබුණා. උන්වහන්සේ කතෝලික ජනතාව වෙනුවෙන් මේ දේශනාව කළේ කතෝලික ජනතාව ආගම ඇදහිල්ලෙන් ඈත් වෙනවා නම් ඈත් නොවි ආගම අදහන්න එන්න කියලා සිළු දෙනාට ආරාධනා කිරීම තමයි අදහස වෙලා තිබුණේ. දැන් යුරෝපය ගැන උන්වහන්සේ කතා කරේ යුරෝපයේ බොහෝ දෙනා ආගම අදහන අය ආගම අදහන්නේ නිකන් උන්වහන්සේ කිව්වේ කෝට් එකක් අඳිනවා විදියට. කෝට් එක ඕන වෙලාවට අඳිනවා අනිත් වෙලාවට ගලෝල එල්ලනවා. ඒ නිසා එහෙම වෙන්නේ නැතිව හැම කෙනෙක්ම හරි විදියට ආගම ඇදහුවොත් මේ රටේ වෙන මානවිකම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරේ එහෙම නොකර ආගමත් එක්ක ආදිකාලින ලොකු ඉතිහාසයක් තියෙන අපිට එදා මානව හිමිකම් බැලුවේ නැහැනේ අපි. ගමේ සමාජය හොඳට එකමුතුව ජීවත් වුණානේ හැම කෙනාටම ගෞරව කරමින්. ඒක තමයි මතක් කරලා දීලා දෙන්නේ. අගරදගුරු පදවි ජන සම්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රය මගින්ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා. එම කේන්ද්‍රයේ අධ්‍යක්ෂ එඩ්මන් තිලකරත්න පියතුමාගේ නමින් නිකුත් කර ඇති මෙම නිවේදනයේ සඳහන් වන්නේ අගරදගුරු හිමියන්ට ආගමික දේව මෙහෙයන් ඔස්සේ ජනප්‍රිය වීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි. ජයල ඒකල දේවස්ථානයේ පැවති දේව මෙහෙයකදී කාදිනල් හිමිපාණන් පැවැත් වූ දේශනයේ කොටසක් පමණක් මාධ්‍ය මගින් හුවා දැක්වීම කනගාටුවට කරුණක් බවද නිවේදනයේ සඳහන්. ශ්‍රී ලාංකීය රියලිටි සම්ප්‍රදාය වෙනස් කළ ITN Youth with Talent වැඩසටහනට අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ITN Youth with Talent 3rd Generation ප්‍රවර්ධන චාරිකාවේ තුන්වන දිනය අදයි. අද පෙරවරුවේ ප්‍රවර්ධන චාරිකාව ආරම්භ වූයේ හම්බන්තොට නගරයෙන්. තනමල්විල හරහා වැල්ලවාය දක්වා ගමන් කළ ප්‍රවර්ධන චාරිකාව පස්වරුව වන විට මොනරාගලට ළඟා වුණා. අද දිනේත් මග දෙපස රැස්ව සිටි විශාල පිරිසක් ප්‍රවර්ධන චාරිකාව සමග එක්ුණා. හෙට උදැසන බදුල්ලෙන් ගමන් ආරම්භ කරන ප්‍රවර්ධන චාරිකාව පස්වරුව වන විට බණ්ඩාරවෙලට ළඟා වීමට නියමිතව තිබෙනවා. එය හෙට දිනේ නිමාවට පත්වන්නේ නුවරළියෙන්.
අධිෂ්ඨානයෙන් ලොවක් විශ්මිත කළ ශ්‍රී ලංකේය තරුණී සැබෑ රියැලිටි අත්දැකීම බවට ජූති ටැලන්ට් මේවන විට පත්ව තිබෙනවා. ජාතික තරුණ සේවා සභාව සහ ITN මාධ්‍යාලය ඒකාබද්ධවයි එය සංවිධානය කරන්නේ. ලබන 6 වනදා දක්වා දිවයිනේ දිස්ත්‍රික් 16ක් ආවරණය වන පරිදි යූත් ටැලන්ට් ප්‍රවර්තන චාරිකාව ගමන් කරනවා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ බලාපොරොත්තු වන්න. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk රටේ ලෝකයේ සිද්ධ වෙන්නේ මොනවාද ඒ ඇත්ත ඇතිසැටියෙන් දකින්න අහන්න මහජනතාවට තිබෙන ශුද්ධ අයිතිය නිසා ජනමාධ්‍යයට මාධ්‍ය නිදහස කියා දෙයක් ලැබී තිබේ. මාධ්‍ය නිදහස යනු මහජනතාව සටන් කර දිනාගත් අයිතියකි. ඒ නිසා ජනමාධ්‍ය දේශපාලන අධිකාරියෙන් හෝ වෙනයම් බලපෑමකින් හෝ නිදහස්ව පැවතීම මහජනතාවගේ උවමනාවකි. ජනමාධ්‍යයට ලැබී තිබෙන නිදහස තමන්ට ඕනෑ ඕනෑ විදිහට අපහරණය කිරීමේ හැකියාවක් කිසිදු මාධ්‍යවේදියෙකුට නැත. මෙරට මාධ්‍ය ඉතිහාසය තුළ මේ සදාචාරාත්මක නොවන මාධ්‍ය භාවිතය අඩු වැඩි වශයෙන් තිබිනි. මාධ්‍ය නිදහස මර්ධනය කරමින් දේශපාලන බලහත්කාරයට ඉඩදීමට සිදු වූ යුගයන් විය. පසුගිය මහින්ද රාජපක්ෂ යුගය කියන්නේ මාධ්‍යයට වැඩිම බලපෑමක් එල්ල කළ කාලකන්ණි යුගයකි. 2015 වසරට පෙර දශකයේදී මාධ්‍යවේදීන් 40කට වැඩි පිරිසක් ඝාතනය වීම හෝ අතුරුදන් වීම සිදුවිය. මාධ්‍ය ආයතන ගිනි තැබීම පහර දීම සිදුවිය. මාධ්‍යවේදීන් ගණනාවක් අත්අඩංගුවට ගැනීම සිදුවිය. තවත් බොහෝ පිරිසකට ජීවිත ආරක්ෂාව පතා රටින් පැන යාමට සිදුවිය. වෙබ් අඩවි ගණනාවකට පිවිසීම වළක්වන ලදී. රාජපක්ෂලාගේ ප්‍රශස්ති හැර රාජ්‍ය මාධ්‍යයට වෙනත් තොරතුරු තහනම් විය. එවැනි බිහිසුණු යුගයක් පරාජය කර මේ ගෙවන සිව්වන වසරේදීත් අත්විදින මාධ්‍ය නිදහස මෙරට ජනතාවලත් ජයග්‍රහණයකි. එහෙත් මේ ලැබී තිබෙන අසීමිත මාධ්‍ය නිදහස දේශපාලන බඩගෝස්තරවාදීන් කිහිප දෙනෙකු විසින් ජඩ ලෙස පාවිච්චි කරමින් තිබේ. පට්ටපල් බොරු සමාජගත කිරීම නිරන්තරයෙන් සිදුවේ. කෙසේතු සදාචාරාත්මක භාවිතයකින් තොරව පුද්ගල අපහාස කිරීම සිදුවේ. මහජනතාව කලඹවන විවාදාත්මක කරුණුකාරණා ඉතා නින්දිත ලෙස දේශපාලනික ඌමනාවන් වෙනුවෙන් යොදා ගනිමින් තිබේ. එපමණක් නොවේ, රාජපක්ෂ යුගයේදී රාජපක්ෂ පවුලේ සමාජිකයන් ගැන වචනයකින්වත් විරුද්ධ අදහස් ප්‍රකාශයට පත්කිරීම තබා සාධාරණ සාධනීය විවේචනයකටවත් ඉඩ ලැබුණේ නැත. එහෙත් අද ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ නිර්දය ලෙස විවේචනය කිරීමට පවා නිදහස ලැබී තිබේ. පෞද්ගලිකව අපහාස කිරීමද සුලභය. එහෙත් කිසිදු මාධ්‍යවේදියෙකුට තර්ජනය කිරීමක්, සුදුවෑන් වලින් පැහැර ගැනීමක්, ඝාතනය කිරීමක් මේ යහපාලන යුගයේදී සිදුව නැත. මාධ්‍ය ආයතන ගිනි තැබීමක් සිදු කර නොමැත. සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ, මත දැරීමේ අයිතිය සුරක්ෂිත කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පවසා සිටියේ තමන්ට මාධ්‍ය මගින් කෙතරම් අපහාස කළද මාධ්‍ය නිදහස වෙනුවෙන් සදාකල්ම පෙනී සිටින බවය. රාජපක්ෂලාගේ ඒකාධිපති ගෝත්‍රික චර්යාවන් හා නූතනත්වයේ වෙනස ඇත්තේ එතනය. රාජපක්ෂ යුගයේදී මන්ත්‍රී කරු ජයසූරිය තොරතුරු දැනගැනීමේ පනත යෝජනා කරන විට රාජපක්ෂලා කටයුතු කළේ මාරාන්තික වෛරයකිනි. එහෙත් වත්මන් යහපාලනය තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරනු ලැබුවේ රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකමිනි. අද එහි ප්‍රතිලාභ සමස්ත ජනතාව භුක්ති විඳිමින් තිබේ. රාජපක්ෂලාටත් දැන් රජයේ නිවැරදි තොරතුරු ලබා ගැනීමට මේ පනත මගින් විශාල පහසුවක් සලසා ඇත. දැනට මේ ඇති සෙස්ස පස්සට.